बाल वर्गीय अज्ञान बाल यागन वदाल कोटस पलविनी गाता रात्रि नोनिदा एहरगिन इन्न किनाट रात्रि गुडाक दिगाई वेहसट पत्तेच्च किनाट युदन गुडाक दिगाई अन्ने विधियमाय सद्धर्मे अवबोधन करगत्तु बालयागी संसार गमनत बुहुम दिगाई जेतवनारामेदी राज सेवके अरबया वदाल गाथावकी देवन गाता रत्ने एक्को तमंत वड़ा उसस किनिक्वाई आश्रयत स्वयागन्नोनी एहमत नेत्तम तमंत समान गुणधर्मतियन किनिक्वाई आश्रयत स्वयागन्नोनी एहम किनिकुत स्वयागन्न नेत्नम देदि अधिष्ठाने किं हुदकलावे थनियम जीवत वेन्नोन असत्पुरुषन एक्क यालुकम ओनिने सवत्नुरदी महाकाश्यपतिरुंगी गोलिक अरब्यावदाल गाथावकी तुन्नन गाता रत्ने अने मट दरुमल्लो इन्नवा मट सल्लिबागी तियनवा कियला अज्ञान पुज्जलया ए मत्तेम हैपेनवा नमु तमंत तमन्वत्ने एहमे के दरुमल्लो कोहिंद सल्लिबागी कोहिंद सवत्नुरदी आनंद सितुवरे आरब्या वदाल गातावकी हतरवन गाता रत्नी यमसी अज्ञान पुज्जलेक तमंगी अज्ञान कम दन्वनम ओहु नुवनेत्तेक वेन्न हेतु वेन्ने एकमाई अज्ञान पुज्जलया तमन गेन हितागिन इन्ने महा नुवनेत्तेक केलनम ओहु एकांतेन्म अज्ञाने केलाय कियन्न तियेन्ने जेतवनारामेदी गेट कपन्नन दिदिनेक अरबया वदाल गातावकी पस्वन गाता रत्ने अज्ञान पुज्जलेक तमन्गे मुलु जीवित काले पुरावतम नुवनति मुनिवरेक असुरु कलत ओहुनम धर्म्य अवबोध करन्ने ने होद्दक रस्य नुतेरेन हेंदक वगे जेतवनारामेदी उदायतरुन अरबया वदाल गाताव हयवन गाता रत्ने बुद्धिमत पुज्जलया सुलु मुहूर्तकट हरि नुवनति मुनिवरेक्व असुरु कलोत् ओहु इताइक्मनिन धर्मय अवबोध करगन्नवा होद्दक रसय वहाम दनगन्न दिवक वगे जेतवनारामेदी पावेयक भिक्षुन नरब्यावदाल गाथाव हत्तिनी गाथा रत्ने प्रज्ञावक्नेति असत्पुरुषयो जीवत्वेन्ने तमन्म तमन्ट हतुरुकम करगनिमि पुलुवंतरम पौकरकर कल्गिवनो अंतिमेदी खटुक विपाक विनिन्न सिद्ध वेनवा वेलु अनेदी सुप्रबुद्ध कुष्ठ रोगिया अरब्या वदाल गाथावकी अटवन गाता रत्ने
යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන පසුතැවෙන්න සිද්ධ වෙනවා නම් කඳුළු හලහලා හඬ හඬ ඒක විපාක විඳින්න සිදු වෙනවා නම් එමදු පව් කරන්න හොඳ නෑ. ජේතවනාරාමේදී එක්තරා ගොවියෙකු අරබයාව දාල ගාථාවකි. නවවන ගාථා රත්නය. යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවන්නේ නැත්නම් ඒ පුණ්‍ය විපාකය විඳින්න තියෙන්නේ ප්‍රීතියෙන් පිනාගිය සතුරු සිතින් නම් එවැනි පින් කරන එක කොයිතරම් හොඳ දෙයක්ද. ජේතවනාරාමයේදී සුමන මල්කාරයා අරබයාව දාල ගාථාවකි. දසවන ගාථා රත්නය. පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙන තාක්ම ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නේ. නමුත් යම් දවසක ඒ පව් පල දෙන්න පටන් ගත්තාම තමයි ඒ අඥාන පුජ්‍යලයා දුකට වැටෙන්නේ. ජේතවනාරාමයේදී නන්ද මානවකයා අරබයාව දාල ගාථාවකි. එකොළොස්වන ගාථා රත්නය. අඥාන පුජ්‍යලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන මාසිකට වතාවක් තනකොළයක අගතවරපු ආහාර ඩිංගක් අනුභව කළත් ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සලාගේ ජීවිතයෙන් 16 වතාවකට බෙදලා ගන්න කොටසක් තරම්වත් වටින්නේ. ජේතවනාරාමයේදී ජම්බුක ආජීවකයා අරබයාව දාල ගාථාවකි. දොළොස්වන ගාථා රත්නය. කිරිනම් ඉක්මනට මිදෙනවා තමයි. නමුත් ඒ විදිහට කෙනෙක් කරපු පාප කර්මය ඉක්මනට විපාක දෙන්නේ නැහැ. අලුයට සැඟවලා තියෙන ගිනිපුපුරු වගේ තිබිලා නියම වෙලාවට ඒ පාපී පුජ්‍යලයාව පුච්චමින් පස්සෙන් ලුහු බඳිනවා. වේලුවන ඇදී ප්‍රේතෙක් අරබයාව දාල ගාථාව. දහතුන්වන ගාථා රත්නය. අසත්පුරුෂයාගේ යම්සි දැනුමක් ඇත්නම් ඔහුගේ විනාශය පිණිසමයි ඒක හේතු වෙන්නේ. අන්තිමේදී අසත්පුරුෂයා තමන්ගේ හිස්මුදුනවන නුවණත් වනසා ගන්නවා. යහපත් ගතිගුණ ටිකක් හරි ඇත්නම් ඒකත් වනසා ගන්නවා. විනාශය කරාම යනවා. වේලුවනේදී ප්‍රේතෙක් අරබයාව දාල ගාථාවක. දාහතරවන ගාථා රත්නය. අඥාන පුජ්‍යලයා ආස කරන්නේ ගරු බුහුමන් ලබන්නමයි. භික්ෂුන් අතරත් මුල් පුටුව ගන්නමයි කැමති වෙන්නේ. ස්ථානවල අධිපති වෙන්නමයි කැමති වෙන්නේ. දායක පවුල් වලින් පුද පූජා ලබන්නමයි කැමති වෙන්නේ. ජේතවනේදී සුදම්ම තෙරුන් අරබයාව දාල ගාථාවකි. පාලුස්සන ගාථා රත්නය. මේ ගිහි පැවිදි කවුරුත් හැම දෙයක් ගැනම මගින් විතරමයි අහන්න ඕනේ. ලොකු කුඩා හැම කටයුත්තකදීම මගින් විතරමයි උපදෙස් ගන්න ඕන කියලා
හිතන එක තමයි බාලයාගේ සිතුවිල්ල. ඒකෙන්මයි ඔහුගේ පාපී ආසාවනුත් මාන්නයත් වැඩෙන්නේ. ජේතවනාරාමේදී සුදම්ම තෙරුන් අරභයා වදාළ ගාථාවකි. දාසේවන ගාතාරත්නි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙනත් වැඩපිළිවෙලක්. නිවන් අවබෝධය කරන එක වෙනම වැඩපිළිවෙලක්. බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා ඔහු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට කැමති වෙන්නේ නැහැ. බන භවනා කිරීමට වමනා විවේකමයි ඇති කරගන්නේ. ජේතවනාරාමේදී ආරණ්‍ය වාසී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාව. පස්වෙනි බාල වර්ගයේ නිමාවිය. අඥාන බාල පුජ්‍යලයා ගැන වදාළ කොටස නිමාවිය.